හැත්තෑව යුගයේ බිහිවුණු කණ්ඩායම් සංගීත ශෛලියට ගායනා කරන අසුව යුගයේ එකතුුණු ගායිකාවන් අතර කොරින් අල්මේද ප්‍රධාන තැනක් ගන්නවා. කොරින් අල්මේද කියන නම සහ ඒ රුව බොහෝ දෙනෙකුට සමීපයි. ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කොරින් ප්‍රසංග වේදිකාවට ප්‍රාසාංගික අත්දැකීම් එක්කරන ගායන ශිල්පිනියක්. කලා ජීවිතයේදී දක්ෂ ගායිකාවක් වගේම කොරින් සිය පවුල් ජීවිතයේදී ආදරණීය අම්ම කෙනෙක් වෙනවා. ඇගේ ආදරණීය පුතණුවන් තමයි බ්‍රැන්ඩන් ඉන්ග්‍රම්. ඔහු ගායනයට වගේම ලේඛනයටත් දක්ෂ කෙනෙක් කියලා අපිට දැනගන්න ලැබුණා. කොරින් වගේ ජනප්‍රිය වේදිකාවට එන්නේ නැති ඔහු ඔහුගේ ජීවිතයේ අලුත්ම විස්තර අපිත් එක්ක බෙදාගත්තේ මේ විදිහට. මට තේරෙන වයසේ ඉඳලා මට අවශ්‍ය වුණේ අම්මා කරන දේට වඩා වැඩි දෙයක් කරන්න. මට හිතුණු දෙයක් තමයි සංගීතය කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. ඒත් අම්මා ඒ ශාස්ත්‍රයේ ඉන්න හින්දා ඒකට මටත් අවතීර්ණ වීම ලේසි දෙයක් කියන එක. ඒ හින්දා මට වෙනසක් කරන්න හිතුණා. මට ඕනේ මගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න. ඔය හේතු හින්දා මං හිතුවා කවදාහරි මං වෙනස් දෙයක් කරනවා කියලා. ඒ හින්දා මම ලේඛනයට යොමු වුණා. දැන් මම මගේ අනන්‍යතාවය හදාගන්න ගමන් ඉන්නේ. මම මේ වෙද්දී කෘති දෙකක් ලියලා මුද්‍රණය කරලා තියෙනවා. පළමු පොත ලිව්වේ 2007 දී. දෙවැනි පොත 2009. වසර 4කට වඩා වැඩි කාලයක් ගත වුණා තෙවැනි පොත ලියන්න පටන් අරන්. තවම ඒක ලියලා ඉවර කරන්න බැරි වුණා. ඉක්මනටම ඒක කෘතියක් විදිහට එළිදක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මං අවුරුදු 11ක් වෙළඳ දැන්වීම් ශාස්ත්‍රයේ වැඩ කළා. පිටපත් රචනය සහ නිර්මාණ අධ්‍යක්ෂණය පැත්තෙන්. නාට්‍ය පිටපත් එහෙමතු ලියලා තියෙනවා. ඒ හැම දෙයක්ම කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මම අපේ අම්මටත් හෝප් කියලා ඉංග්‍රීසි ගීතයක් ලියලා දුන්නා. අම්මා මට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. අපේ හැම කෙනෙක්ම කරන්නේ Tamanට කැමති දේවල්. ඒ හින්දා කිසිම කෙනෙකුගෙන් බලපෑමක් නැහැ. මගේ අනන්‍යතාවය මගේ කැමැත්තට හදාගන්නවට අම්මත් කැමතියි. අදටත් මට අම්මා හින්දා එක එක වරප්‍රසාද ලැබෙනවා. පාසල් යන කාලේ කොරින් අල්මේද කියන ගායිකාවගේ පුතා කියන මං හරි කැමතියි. අම්මා හින්දා හැම තැනකින්ම මාව හඳුනගන්නවා. අම්මා වගේ කෙනෙක් මට ලැබීම ගැන මං අදටත් ආඩම්බර වෙනවා. හැබැයි අම්මගේ ජනප්‍රියත්වය මං කිසි දෙයකට භාවිතා කරන්නේ නැහැ. ඒ අම්මා හදාගත්ත අනන්‍යතාවයේ හින්දා මගේ ජීවිතේට අම්මගේ නම එකම එක දවසක් පාවිච්චි කළා. මේ ළඟදි දවසක ට්‍රැෆික් පොලිසියෙන් මගේ වාහනය නතර කළා. ඒ මොහොතේ කවදාවත්ම නැතුව මං කිව්වා මම කොරින් අල්මේදගේ පුතා කියලා. මට මතකයි 90 වර්ෂයේ ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ගායිකාවන් දෙන්නෙක්ගේ ප්‍රසංගයක් ලංකාවේ තිබ්බා. ඒකේ අම්මා තමයි මූලිකත්වයේ අරන් කටයුතු කළේ. ඒ ෂෝ එකෙන් පස්සේ අම්මගේ විලාසිතා ගැන දැඩි ලෙස කතාබහට ලක් වුණා. ඊට පස්සෙත් විවේචන එල්ල වුණා. නමුත් මම නම් ඒ ගැන කිසි දෙයක් හිතන්නේ නැහැ. ඒ ගැන හිතන කොටත් හිනා යනවා. ඇයි ඇතැම් මිනිස්සු ඒ විදිහට හැසිරෙන්නේ කියලා. මම හරිම කැමති තනියම ඉන්න. එදා වගේම අදත් මට ඕනේ හැමෝගෙම ආදරය අවධානය දිනාගන්න. මගේ වයස අවුරුදු 33ක්. ඒත් මං තවම ඉන්නේ පොඩි එකෙක් වගේ. මම කැමති නෑ මට ලැබෙන ආදරය තව කෙනෙක් එක බෙදාගන්න. ඒක ආත්මార్థකාමී හැඟීමක් වෙන්නේ නැති. ඒත් මම කැමති ඒ විදිහට. මම විවාහ වෙන්න නම් බලාපොරොත්තුවක් නෑ. ඒ වගේම මම සමරිසි පුද්ගලෙක්. අපේ රටේ සමරිසි විවාහය නීතිගත කරයි කියලා හිතන්න බෑ. මම ඕනම වෙලාවක සමරිසි විවාහ වෙනුවෙන් සටන් කරන්න කැමතියි. හැබැයි මං විවාහ වෙන එකක් නෑ. මට ගැහණු පෙම්වතිය වගේම පිරිමි පෙම්වතුනුත් ඉඳලා තියෙනවා. මම දෙපාර්ශ්වයටම ආදරය කරලා විඳලා තියෙනවා. පිරිමි වේවා ගැහණු වේවා ඔවුන්ගේ ආදරය තුළ මනුස්සකම තිබීම තමයි වැදගත් වෙන්නේ. මගේ අම්මා මාව තේරුම් අරගෙන ඉන්නේ. මම මගේ ඒ හැඟීම් ගැන අම්මා එක්ක කතා කළේ මීට අවුරුදු 2කට කලින්. අම්මා මගේ නිදහසට ඉඩ දීලා තියෙනවා. දැන් වර්ෂ ගානක ඉඳලා මගේ තාත්තගේ සම්බන්ධයක් නැහැ. මම තාත්තා එක්ක සම්බන්ධකමක් ඇති කරගන්න බොහෝ දේවල් කළා. ඒත් එක්කෙනෙකුට විතරක් සම්බන්ධයක් පවත්වාගෙන යන්න බෑ. ඒ හින්දා මම ඔහුගෙන් ඉවත් වුණා. නමුත් මට උපතක් දුන්නට ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඔහු මට ජීවය දෙන්න හවුල් වුණාට මාව හැදුවේ මගේ අම්මා. නමුත් මං ඔහුටත් ගරු කරනවා. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.